अति पूजनीय माहिमपाणन महंसीला प्रधान महासंघरत्न अवसराय श्रद्धावंत कारुणिक सत्पुरुष पिन्वत्नी शांति नायक महाकारुणिक सम्मा संबुद्रजानन वहंसी विसिन महासंघयाट अनुदन वदाल विनय शिक्षा पदयक आरक्षा किरीम सदहा आरंभक अवस्था वशें चारित्रानुकूलव ए वस शिक्षा पदय समादंवी आरक्षा करन हेटियत गौरवें सिद्ध करन वस्साराधना पिंकमाय बेलिहुल्लोय सील समाहित योगाश्रमेदी मे महासंघरत्ने पेरटुकटगेन मे पिन्वत् सैम दिनाम मे पवैत्वीमट सूदानम वन्ने विशेषेन्म मे बेलिहुल्लोय आरण्य सेनासनेहि ए वस्पिंकं वस्साराधना विशेष वशें महापिंकं सिदु नोकलत् विशेषेन मा विसिन विशेष इल्लीमक् सिद्ध कला अपहट मे वस्साराधना पिंकमकुत् एवगेम वस् अवसान पिंकमकुत् सिद्ध करगन्नट अवश्य भव एनिसा पूजनीय लोकु स्वामीन् वहन्से एवगेम पूजनीय राध स्वामीन् वहन्से पूजनीय जिनानंद स्वामीन् वहन्से कियन मे स्वामीन् वहन्सेला එයට කැමැත්ත පළ කරලා බොහොම කරුණාවෙන් අපට අවස්ථාව ලබලා දුන්නා. එනිසා බුදුරජාණන් වහන්සේ විසින් සියලු භික්ෂූන් වහන්සේලාට වස් වැසීම සඳහා අනුදැන වදාලා සෑම වර්ෂයකම මේ පින්නතුල්ලා මේ කාරණා හොඳින්ම දන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සමයේ බරණස ඉසිපතන මිගදායේ ප්‍රථම වස්වාසයේ සරුවඥන් වහන්සේ විසින් සිද්ධ කොට වදාලා පස්වග මහරහතන් වහන්සේලා සමග ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස්වැසීම. නමුත් භික්ෂුන් වහන්සේලාට අනිවාර්යයෙන්ම වස් විසි යුතුයි කියලා ශික්ෂා පදයක් පනවා තිබුණේ නැහැ. නමුත් අතීත බුදුවරයන් වහන්සේලා වගේම වර්තමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අනාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් දායක කාරකාදී පින්වතුන්ලා විසින් වස් ආරාධනා කළත් නොකළත් වස්වසන බව ධර්මයේ සඳහන් වෙනවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වර්ෂයක් මුළුල්ලේ ඒ වස්සාන සමය ගත කොට වදාලා පසුකාලීනව මහා සංඝරත්නය දසදහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් බිහි වුණා. ඒ වගේම මේ පින්වතුන්ලා දන්නවා එදා භාරතයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි පැතිරී තිබුණා. නොඑක ආගම් දර්ශන තිබුණා. විශේෂයෙන්ම පරම අවිහිංසාවාදී ආගම් බිහි වෙලා තිබුණා. මහපාරේවත් ප්‍රකෘති ගමනෙන් යන්නේ නැහැ පාර පිහෙදදා යන්නේ සතුන් පෑගෙයි කියලා මේ වගේ පරම අවිහිංසාවාදී මිත්‍යා දෘෂ්ටි පැතිරලා තිබුණා. ඉතින් අද වගේම එදත් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටියත් බොහෝ දෙනා මිත්‍යා දෘෂ්ටිකව ඒ නොඑක් නොඑක් ආගම් දර්ශන පසුපස ගමන් කළා. බොහෝ දෙනාගේ අදහස තිබුණේ මේ තනකොළ එවැගේම රුක්ෂලතා ඒකේන්ද්‍රීය ප්‍රාණීන් හැටියට එනිසා වැසි කාලයේ මේ තනකොළ පාගමින් එවැගේම රුක්ෂලතා එහෙම නැත්නම් ගස්කොළන් හරහා ගමන් කරනකොට පාපයන් සිද්ධ වෙනවා කියලා ඒ පරම අවිහිංසාවාදී උද්ඝෝෂණය කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් මහණෙනි සියලු දෙවි මිනිසුන්ට අනුග්‍රහ පිණිස බොහෝ දිනාට සැප පිණිස සුව පිණිස ධර්මචාරිකාවේ හැසිරෙන හැටියට එනිසා එදා භික්ෂුන් වහන්සේලාට වස් ශික්ෂා පදයේ පනවා වදාරලා තිබුණේ නැහැ. එනිසා භික්ෂුන් වහන්සේලා වැසි කාලයේ චාරිකාවේ හැසිරුණා. මේ වස්සාන කාලයේ ආරම්භ වන්නේ ඇසලපුර පසළොස්සක් බොහෝ දවසට පසු දින සිට
ඉල් පුරපාසලොස්සක් නැත්නම් නොවැම්බර් පුරපාසලොස්සක් පොහෝ දවස දක්වා හාර මාසයේ වස්සාන කාලයයි මේ කාලය තුල ಭಾರತයට ඉන්දියාවට ධාරා නිපාත වර්ෂා වසිනව අදත් එසේමයි එනිසා භික්ෂුන් වහන්සේලා වැස්සේ තෙමි තෙමි මේ ධර්මචාරිකාවේ හැසිරුණා අර පරම අවිහිංසාවාදී පිරිස ඇතුළු බොහෝ දෙනා මේ භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කළ හේතුව නිසායි සියලු බුද්ධ ශාසනවල තිබෙනා වූ ශික්ෂා පදයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුං කියලා ඒ විනය ශික්ෂා පද අනුදැන වදාලා මහණෙනි වස්සාන කාලේ වස් එළඹිය යුතුයි කියලා විනේ පිටකේ මහවග්ග පාළියේ වස්සූපනායකක් කන්දකේ කියලා සම්පූර්ණයෙන්ම මේ වස් වැසීම සම්බන්ධව වස් ශික්ෂාපදේ ආරක්ෂා කිරීම සම්බන්ධව කරුණු රාශියක් ඇතුළත් වෙනවා. නමුත් ඒ සියල්ල විස්තර විවරණ කරන්නට වෙලාව නොවේයි. එනිසා බුදුරජාණන් වහන්සේ වස් ශික්ෂාපදය පනවා වදාළ භික්ෂු සංඝයා වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එකම ස්ථානයක වැඩවාසය කරමින් මේ වස් කාලයේ ගත කොට වදාලා බොහෝ භික්ෂුන් වහන්සේලා මේ වස් කාලයේ ධ්‍යාන භාවනා වඩලා මගඵල ලැබුවා. එවැගේම ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා මේ වස් කාලයේ ඇතුළත ඒ භික්ෂු සංඝයා වහන්සේට උපස්ථාන සංග්‍රහ සත්කාර පවත්වලා ආමිෂ වශයෙන් කුසල් සිත් කරගත්ත අවවාද අනුශාසනා ලැබලා ප්‍රතිපත්ති වශයෙන් කුසල් දිනු කරගත්ත එයින් අනතුරුව තමයි වස් අවසාන පින්කම් හැටියට ඒ කටින චීවර පූජාව බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටම අනුදැන වදාලේ. එනිසා ඒ විශේෂ පූජාවට පෙර ගමන් වශයෙන් අද දවසේදී මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය අරමුණු කරගෙන වස් ආරාධනා පින්කමයි මේ අවස්ථාවේ සිද්ධ වන්නේ. එනිසා කටින චීවරයක් භික්ෂුවකටත් පූජා කරන්නට පුළුවන් බව බුදුරජාන් වහන්සේ විනය කාරණා තුල දක්වා වදාරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට පූජා කරන්නට පුළුවන් වස්විසූ භික්ෂුන් වහන්සේලා උදෙසා. එනිසා මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරන්න පුළුවන් වස්විසූ භික්ෂුන් වහන්සේලා කාය සාක්ෂි කරගෙන එනිසා මේ වස් ශික්ෂාපදයේ බොහොම සිහියෙන් නුවණින් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා අනුපසම්පන්න සාමණේරයන් වහන්සේලා විසින් ආරක්ෂා කරනවා. තමන් වහන්සේලාගේ සේනාසන වලින් එළියට වඩිනකොට දවස් කිහිපයක් වැඩ ඉන්නට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ සඳහා ආරාධනයක් තිබෙනවා නම් ඒ සඳහා සුදුසු කරුණක් තිබෙනවා නම් සචේ මේ කෝචි අන්තරාය අභවිස්ස සත්තහබ්බන්තරේ පුන නිමත්තිස්සාමි යම් අන්තරායක් උනේ නැත්නම් දින හතක් ඇතුළත මම මේ සේනාසනයට වැඩම කරනවා කියන සිහියෙන් නුවණින් තමයි සත්තාහකරණයෙන් වඩින්නේ. එහෙම වැඩියේ නැත්නම් මේ වස් ශික්ෂාපදයේ කඩ වෙනවා එක අරුණක් ගත වුණායින් අනතුරුව. ඒ වගේම ස්වාමින් වහන්සේලා මේ වස්සාන කාලේ ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් ගුණ ධර්ම දියුණු කරනවා. එවගේම ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා ඒ ස්වාමින් වහන්සේලාට සිව්පස උපස්ථාන කරලා පින් සිද්ධ කර ගන්නවා කුසල් කර ගන්නවා අවවාද අනුශාසනා ලබා ගන්නවා. එනිසා බුදුසසුනේ සුවිශේෂී කාලයක් හැටියට වස්සාන කාලය මේ අවස්ථාවේදී ඉතිරිපත් වෙලා තියෙනවා මේ වර්ෂයේත්. එනිසා මේ පින්වතුන්ලා වාසනාවන්ත වුණා මේ බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රමයේ ලොකු ස්වාමින් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය අරමුණු කරගෙන මේ වස් ආරාධනා පින්කම සිද්ධ කරන්නට මේ අවස්ථාවේදී මේ පින්වතුන්ලා දන්නවා හොඳින්ම අද මුළු ලෝකයටම බුදුගුණ ඇහෙන බුදුගුණ ශ්‍රවණය වෙන බුදුගුණ සිතට දැනෙන ස්ථානයක් හැටියට මේ බෙලිහුල්ලොය අරණ්‍ය සේනාසන යෝගාශ්‍රමය ප්‍රකට වී තිබෙන බව මේ කවුරුත් දන්නවා. එනිසා බුදුගුණ දේශනාව සඳහාම මනුෂ්‍ය ලෝකයට මනුලොවට පහළ වූ අපේ පූජනීය රාජ ස්වාමින් වහන්සේ විශේෂයෙන් මේ ලොකු ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගනිමින් මේ ස්ථානයේ වැඩවාසය කරනවා. එවැගේම පූජනීය ජිනානන්ද ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාට මහත් වූ ශක්තියක් බලයක් ගෙන දෙනවා. එවගේම මේ වැඩ ඉන්න පොඩි ස්වාමින් වහන්සේලා බොහෝම
ගුණගරුකව ධර්ම විනය අධ්‍යාපනයේ ලැබමින් වත පිළිවෙතේ යෙදෙමින් මේ පූජනීය ස්ථානයේ බබලවනවා. එනිසා මෙබඳු ස්ථානයක මේ වගේ පින්කමක් අපට සිද්ධ කරගන්න ලැබුණේ මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිසාමයි. එනිසා අපගේ ජීවිතයේ තුලත් මේ පින්නතුල්ලාගේ ජීවිතයටත් වටිනා අවස්ථාවක් මේ හැමදෙනාම සහසම්බන්ධ කරගෙන තවත් බොහෝ දෙනෙක් මේ පින්කම් වලට සහසම්බන්ධ කරගෙන මේ බුද්ධ ශාසනය කරගන්නට පුළුවන් උසස් පින්කමක් සිද්ධ කරන්නට ආරම්භයක් වශයෙන් උයි මේ වස්සාන ආරාධනය වස්සාන වස්වැසීම සඳහා මේ වස්සාන ඍතු ආරම්භයේ ආරාධනය සිද්ධ වන්නේ එනිසා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මින් වසර 2564කට මත්තෙන් පරිනිර්වාණයට වැඩියත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකේ වැඩ ඉඳගෙන අනුදැන වදාලේ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝච පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චේන සත්තා ආනන්දය මා පරිනිර්වාණයට පත් වුණා කියලා කනගාටු වෙන්නට එපා වැළපෙන්නට එපා මා දේශනා කොට වදාළ ධර්මයත් මා පනවා වදාළ විනයත් තොපගේ ශාස්ත්‍රවරයා වෙනවා ඒ ශාස්ත්‍රෝන් වහන්සේ මේ මොහොතේ ජීවමානව වැඩ සිටිනවා එක ඇලපිල්ලක් ඉස්පිල්ලක් පාපිල්ලක් රේපයක් කොම්බුවක් ගයනු කිත්තක් යංශයක්වත් වෙනස් නොවේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනේ පිරිසිදුවම අද දක්වාම පවතිනවා එනං ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවතිනවා වැඩ ඉන්නවා ධර්ම විනය වශයෙන් විමුක්ති රසයේ වශයෙන් ඒක රස වූ ධර්ම විනය වශයෙන් දෙවදාරුන් වූ සූත්‍ර විනය අභිධර්ම වශයෙන් තුන්වදාරුන් වූ දීඝ මජ්ඣිම සංයුත්ත අංගුත්තර කුද්දක වශයෙන් පස්වදාරුන් වූ සුත්තගෙය වෙය්‍යාකරණ ගාථා උදා නිති උත්තක ජාතක අබ්බුත ධම්ම වේදල්ල වශයෙන් නවාංගයක් වූ එවගේම සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ ජීවමාන වැඩ සිටිනවා සුවාසෝ දහසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ මොහොතේ ජීවමානව වැඩ සිටිනවා කියන ශ්‍රද්ධාව ඇති කරගන්න එවගේම එදා වැඩ සිටියා වූ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේගේ පටන් අද දක්වාම පහළ වුණා වූද අනාගතයට පහළවන්නා වූද සියලුම මහා සංඝ රත්නය සිහිපත් කරගන්න. ඒ සම්මා සම්බුද්ධ ශාසනය බබල වූ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේගේ පටන් සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී ඒ මහෝත්තමයන් වහන්සේලා ප්‍රධාන මහා රහතන් වහන්සේලා එවගේම ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රධාන ඒ මහා රහතන් වහන්සේලා අහස පුරා වැඩ සිටිනවා කියන ශ්‍රද්ධාව ඇති කරගන්න අනාගාමි ආර්යයන් වහන්සේලා සකදාගාමි ආර්යයන් වහන්සේලා සෝවාන් ආර්යයන් වහන්සේලා අහස පුරා වැඩ සිටිනවා කියන ශ්‍රද්ධාව ඇති කරගන්න කල්‍යාණ මිත්‍ර පුතජන මහා සංඝ රත්නයේ වැඩ සිටිනවා කියලා ශ්‍රද්ධාව උපදවා ගන්න එවැගේම මේ ලෝක ධාතුවේ මේ විශ්වයේ යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිසේක්ද ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දෙපස වැඩ සිටිය අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සම්මුඛ ශ්‍රාවක මහරහතන් වහන්සේලා ප්‍රකෘති ශ්‍රාවක මහරහතන් වහන්සේලා එවගේම ආර්යයන් වහන්සේලා කල්යාණ පුතජන මහා සංඝ රත්නය වැඩ සිටිනවා කියන ශ්‍රද්ධාව උපදවා ගන්න ඔබ ඔය අතේ තියෙන වස්සික සාටිකේ නැත්නම් ජල සාටිකාව නැත්නම් වැසි සලුව එවගේම යම් පින්වතෙක්ගේ අතේ නැත්නම් තමන්ගේ හස්තේ ඒ වැසි සලු තියෙනවා කියන සංඥාව ඇති කරගෙන ඒ මහා සංඝ රත්නය අරමුණු කරගෙන සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වූ ඍජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වූ නිර්වාණ මාර්ගයට පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වූ
ගරුබුහමන් කටයුතු වැඳුම් පිදුම් කටයුතු මාර්ගයට පිළිපන් බැවින් සාමීචි පටිපන්න නම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵලයෙන් යුක්ත වූ ඒ මහා සංඝරත්නය සිහිපත් කරගන්න ඒ වගේම යොදුන් සිය දහස් ගණන් දුර සිටගෙන එන පින්නපාද දක්ෂිනා සිවපසේ පූජා කිරීමට සුදුසු බැවින් ආහුණෙය ගුණ ඇති එසේම රජමැති ඇමති ආදී ප්‍රභූවරුන්ට සකස් කරන සිවපසේ රාජ භෝජනයේ ප්‍රභූවරුන් අනුභව කිරීමට මත්තෙන් පිනුසිඟා වැඩි එක් ස්වාමින් වහන්සේ නමකට නමුත් පූජා කිරීමට සුදුසු බැවින් පාහුණෙය ගුණ ඇති මෙලව පරලව පින්පල අදහා දෙන දාන දක්ෂිනාව මහත්ඵල මහානිසංස කරන දෙන බැවින් දක්ිනෙය ගුණ ඇති දොහොත් මුදුන් තබල ඇඳිලි බැඳල පසඟ පිහිටුවල වන්දනා කිරීම මාත්‍රයෙන් මෙලව සැප පරලව සුගතිය ශාන්ත නිවන ගෙන දෙන අංජලි කරන ගුණ ඇති අංජලි කරණීය ගුණ ඇති එවගේම අනුත්තර පින්කෙතක් හා සමාන මහා සංඝරත්නය ඔබ ඉදිරියේ වැඩ සිටිනවා ඒ මහා සංඝරත්නයටයි අපි මේ වස්සාන ශික්ෂාපදය අනිද්දා දවසේ සමාදන් වීම පිණිස ආරාධනා කරන්නේ ස්වාමීනි අවසරයි අප ඔබ වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා ශක්ති ප්‍රමාණයෙන් එනිසා ස්වාමින් වහන්සේලා ඒ කෝටියක් සංවර සීල සාමණේර දස සීලාදී මේ උසස් සීලයන් ආරක්ෂා කොට සසර දුකින් එතර වෙත්වා අපටත් අමා මහ නිවන් පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයන් සතරවරන් දෙවි මහ රජ දරුවන් ප්‍රධාන මේ ප්‍රදේශාධිග්‍රහිත ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන ලෝක සාසන සංරක්ෂක වූද මිහිතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද දසහිසා වාසී වූද මේ ස්ථාන අධිග්‍රහිත වූද ඔබ අප හැම දෙනා ගිෂ්ඨ දේවතා ආරක්ෂක දේවතා මණ්ඩලයේද සාදරයෙන් සමාදරයෙන් මේ පින්කමට සහභාගී වෙත්වා සුඛභාගී වෙත්වා සම්බන්ධ වෙත්වා කියන ආරාධනෙන් විශේෂයෙන්ම මේ පින්නතුල්ලා සීලයක පිහිටවීම පිණිස අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා අපගේ ඒ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදරණයි ගෞරවනීය පූජනීය මහා රත්නාවතර කාරණක පින්නත්නි තිතරණේ නායක මංගල සීලේ පිහිටීම පිණිස සාදු කියලා නමස්කාරය කරමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදණ්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිදර්ණේන සද්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං ගත්වා අප්පමාදීන සම්පාදේ ධම්මං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වර්ණගන්ධ සම්පන්න මල්ලාසනයක ඉදිරියේ වැඩ සිටිනවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ වැඩ සිටිනවා ඒ වගේම දැන් සිල්වත් ගුණවත් ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකා පිරිස පැමිණ සිටිනවා එනිසා බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස අතරින් භික්ෂු උපාසක උපාසිකා කියන මේ පිරිස් තුනම අද මේ අවස්ථාවේ සිටිනවා බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් එනිසා දැන් විශේෂයෙන්ම මේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා උදෙසා වස් ආරාධනාවයි දැන් මේ මොහොතේ තිබෙන්නේ එනිසා ඔබ අතේ තියෙන වැසිසලුව අතේ තබාගෙන ඒ වගේ මනින් පින්වතුන්ලාත් සහභාගී වෙලා මේ විදිහට කියන්න අවසර ස්වාමින් වහන්සේ මේ වස්සාන කාලයෙහි වස්වාසය කොට මෙම අරන්නේ සේනාසනයෙහි වැඩ වසන සේක්වා අපද චීවර පින්නපාත සේනාසන ගිලන්පස ආදී සිව්පසයෙන් උපස්ථාන කරමු අපගේ උපස්ථානය ගෞරවයෙන් පිළිගන්නාසේක්වා මේ වස්සික සාටිකාව අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා සාදු 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 දැන් පින්වතුල්ලා පිළිවෙලට ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට ඒ වැසිසලු පූජා කරන පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝගාවේ ජායති භූරි මේ ධර්මය පුරුදු කළොත් පමණක්මයි ප්‍රඥාව පහළවන්නේ අයෝගා භූරි සංඛයෝ එහෙම ධර්මය පුරුදු කළේ නැත්නම් ප්‍රඥාව පහළවන්නේම නැහැ ඒතන් ද්වේධා පතඤ්ඤත්වා යථා භූරි පවද්දති නුවණ තියෙන ශ්‍රාවකයා මේ දෙමාර්ගය හොඳට දැනගන්නට ඕන ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ කොහොමද සීල සමාධි ප්‍රඥා පිරිහෙන්නේ කොහොමද තවත් විදිහකින් කිව්වොත් සමාධිය දියුණු වෙලා නීවරණ සංසිඳිලා විදසුන් නුවණ මුහුකුරා යන්නේ යම්සේද ඒ වගේම සමාධිය පිරිහිලා විදසුන් නුවණ නැති වෙලා මුසපත් වෙලා කාම රූප අරූප ධර්ම වලට වසඟ වන්නේ යම්සේද මේ මාර්ග දෙක මනාව දැනගෙන යම් මාර්ගයකින් නම් චතුරාර්ය සත්‍යය අවබෝධ වන්නේ අන්නේ මාර්ගයේ යෙදීම සඳහා ගිහි පැවිදි අපි සියලු දෙනාම කටයුතු කරන්නට ඕන බුදුරජාණන් වහන්සේට කරනු ලබන පරමාය පූජාය පරම පූජාව වන්නේ උත්තම ප්‍රතිපත්ති පූජාව මේ වස් කාලය කියන්නේ ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් ඉතිහාසයේ පටන් වෙන් වෙච්ච කාලයක් මහා රජවරු මට මතක හැටියට දඹදෙනි පරාක්‍රම බහව රජතුමා විතරක් පිරිසිදු කටින චීවර 2500ක් තම අතින් පූජා කළා තියෙනවා මහා රජ කෙනෙක්. ඉතින් හිතලා බලන්න එනිසා මේ අපේ රම්මුතගල ස්වාමීන් වහන්සේ පිනේ වටිනාකම
දන්න නිසා ධර්මයේ පුරුදු කිරීමේ වටිනාකම දන්න නිසායි මේ වගේ උත්තම පින්කමක් සිද්ධ කරන්නට ස්වාමින් වහන්සේගේ සිතවිල්ලක් ඒ පින්වත් හදවතේ පහළ වුණේ බලන්න එකම සිතවිල්ලක් නිසා මේ විශාල පිරිසකට ස්වාමින් වහන්සේ අසුරු කරන ගුරුහරුකම් ස්වාමින් වහන්සේගෙන් ලබා ගන්න බොහෝ පිරිසකට ඒ ශාන්තිය ඒ මහා පින් පෙළහරට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා ඉතින් මේ වස් කාලය තුල ස්වාමින් වහන්සේලා වෙනදටත් වඩා හොඳින් ගුණධර්ම පුරණ කාලයක් කැටියට එදා මෙදා තුර නූපන් සීල සමාධි ප්‍රඥා උපදවා ගන්න විශේෂ වශයෙන් අතිරේක වශයෙන් වැරවැයම් කරමින් කටයුතු කළා අදත් කටයුතු කරනවා අනාගතයේත් කටයුතු කරාවි එවන් ගුණධර්ම වඩන මහා සංගරුවන ඉදිරියට පැමිණිලා සිව්පසයෙන් පවාරණය කරලා සියලු කුදු මහත් අවශ්‍යතා සොයා බලා කටයුතු කරන්න මේ ගිහි පින්වත් පිරිසට දැන් අවස්ථාව ලැබුණා. වයත්තන්ට ඉදිරි මාස 3-4ක කාලය නොදැනීම ගත වෙලා යාවේ. සමහර විට මෙතන ඉන්න කෙනෙක් ඔය මාස 3 අවසන් වෙනකොට ජීවිතේනුත් සමුගණීවි. හැබැයි මේ අත්තු අද මේ මොහොතට සම්බන්ධ වෙලා සිද්ධ කරගත්ත මේ මහා පින් බලය පමණක් වුණත් ඔයත්තන්ට නිවනින් නිමී සැනසෙන්නට ඒකාන්තයෙන් ප්‍රමාණවත් වෙනවා. එයින් අදහස් කරන්නේ මේ ප්‍රමාණවත්ය කියන කාරණේම නෙමෙයි මා පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. එනිසා පින පිළිබඳව ධර්මයේ හැසිරීම පිළිබඳව කිසිම තැනක සැහැල්ලුවෙන් අවතක්සේරුවෙන් සලකන්න එපා. ලැබෙන සෑම මොහොතකම පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනං නැවත නැවත ධර්මයේ හැසිරීම පින් රැස් කිරීම දන් දීලා සීමාවක් ඇති කියලා හිතන්න හොඳ නැහැ. සිල් ආරක්ෂා කළත් එහෙමයි භාවනාව පුරුදු කළත් එහෙමයි යටත් පිරිසෙන් සෝතාපන්න වෙන මොහොත දක්වාවත් එකම හුස්මකින් එකම වීරයකින් එකම අදිෂ්ඨානයකින් ධර්මයේ පුරුදු කිරීමයි භාග්‍යවතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුනේ. එනිසා ඒ කාරණේ ඉෂ්ට කළොත් ඒ වෙනුවෙන් උත්සාහවත් වුණොත් පමණක් තථාගතයන් වහන්සේගේ සිතට සෝමනස සහගත චිත්තෝත්පාදයක් ඇති කරන්න ඒ ශ්‍රාවකය සමත් වුණා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලයෙහි උපන් ශ්‍රාවකයෙක් වන්නේ පමණකින්. එනිසා මේ පින්වත් පිරිසත් මේ වස්සාන කාලය තුළ මේ අරමුණ හොඳට හිතට අරගෙන යන්න මහා සංඝරත්නය ඔබ ඉදිරියේ වැඩ ඉන්නවා. මල් යහනක සද්වරණ බුද්ධ රශ්මි මාලා විහිදෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපේ ස්වාමින් වහන්සේ සිහිකරා වගේ අනන්ත ණය සමන්නාගත ශ්‍රී සද්ධර්මයේ ඒ මිහිරි බණපද තාම ඇහෙනවා. කිසිම දෙයකින් අඩුවක් වෙලා නැහැ. අඩුවක් තියෙනවා කියලා හිතන්නත් එපා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අපි වස්සාරාධනා කරගත්තා කියලා සිත පහදවා ගන්න. ඒ විදිහට සිත පහදවාගෙන මේ වස් කාලය පුරාවට මේ ආසනයේ නැගිටලා යන්න කලින් හිතට ගන්න මම මේ වස් කාලය පුරාවට බුද්ධාලම්බන ප්‍රීති උපදවා ගනුමස් බුදු ගුණ භාවනාවෙන් කල් ගෙවනවා. ඔයත්තුත් එහෙම පිළිවෙත් පුරන්න. මේ වස් කාලය පුරාවටම මම ශක්තිපමණින් මෙත් සිත ප්‍රගුණ කරනවා. මේ වස් කාලයේ පුරාවට ශක්තිපමණින් මම ද්වත්තිංසාකාරය පුරුදු කරමින් මේ කායික ස්වභාවයන් නිරීක්ෂණය කරනවා. මේ වස් කාලයේ පුරාවට මම හැකි හැම මොහොතකම ආනාපාන සති සමාධිය පුරුදු කරනවා. මේ වස් කාලයේ පුරාවට මම විපස්සනා භාවනාවෙන් ජීවිතය එළිය කරගන්න ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්ඛුං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති යෝගෝ කරණීයෝ. හැම මොහොතකම ගිහි පැවිදි අපි ඇසෙන් මිදීම පිණිස කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ආධ්‍යාත්මික බාහිර ආයතන වලින් මිදීම පිණිස විපස්සනා නුවණ අවදි කරගන්න බලන්න. ඇසේ යථාර්ථය දකින වස් කාලයක් මේ වස් කාලය කරගන්න. ගිහි පැවිදි අපි හැම කෙනාම කනේ නාසයේ දිවේ කයේ ඒ වගේම මේ මනසේ සම්බන්ධ වන අරමුණු වල ඇත්ත ඇති සැටියෙන් දකින වස් කාලයක් කරගන්න ලැබුණොත් ඒ තරම් වාසනාවක් තවත් ජීවිතේට නැහැ. ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීම කියන්නේ කුමක්ද? ඇසේ තියෙන අනාත්මය අවබෝධ කර ගැනීම, චක්කු විඥානයේ අනාත්මය අවබෝධ කර ගැනීම, රූපයේ ඇසට ගෝචර වන රූපයේ අනාත්මය අවබෝධ කර ගැනීම, ඒ වගේම චක්කු විඥානයත් සමග ඇතිවන ස්පර්ශයේ හේවත් ඒ ස්පර්ශය නම් වූ ධර්මතාවයේ අනාත්මය අවබෝධ කර ගැනීම, එමගින් නැතිවන වේදනාවේ අනාත්මය අවබෝධ කර ගැනීම, එය නොදන්නා ඇත්තෝ තණ්හාවෙන් වෙලී බැඳී පැටලී නැසී වෙනසී යන ඒ ස්වභාවයේ හේවත් තණ්හාවේ ඇති අනාත්මය අවබෝධ කර ගැනීම. ඔය කියන කරුණු පිළිබඳ අනාත්මය අවබෝධ කරගත්තොත් කන නාසාදී සෙසු ආයතන පිළිබඳවත් අනාත්මය අවබෝධ කරගත්තොත්
मगे वसंगे पवत्वन्न बै उत्पाद भंग केन मे अवस्था दिकट पत्वेन वामाय इतिहासे असक लबुनानं ऐसे ए विधियट में पदिला निरुद्ध हुना हंडान्न वैलपेन शोक करान्ने ऐसे हेतु हुना हेत दबसित यम जीविते के नेवतक असक लबुनोत खबकांदलु बेरेनवा हंडान्न वैलपेन शोक करान्न सिद्ध वेनवा वे विधियट ऐसे गेन कल किरेन्न में वस्काले हेतु करगात्तोत अपि देपिरिसट में पुदुमाकार वासनावक पैदेनवा एनिसा චතුරාර්ය සත්‍ය දක්නා ඥාන දර්ශනයම පහළ කරගන්න මේ වස් කාලේ අප සියලු දෙනාටම හේතු වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනාවක් ඇති කරගමු විශේෂයෙන්ම අද මේ වස් ආරාධනාව සඳහා බෙලිහුල්ලොය ආරණ්‍ය සේනාසනයේ ආරම්භ කරපු ඒ අපගේ ගුරුදේව ගෞරවණීය ගල්පියුමේ අවසරයි සුමන රාජ ස්වාමින් වහන්සේත් ඒ ආරාධනාව පිළිගෙන වැඩම කළා එයත් මේ අත්ව ලැබූ මහඟු වාසනාවක් එනිසා අපේ රම්මුතුගල ලොකු ස්වාමින් වහන්සේගේ ආරාධනාව පරිදි ඒ ස්වාමින් වහන්සේ වැඩම කළේ මේ වස් කාලයේ පුරාවට මේ අරණ්‍ය සේනාසනයේ වැඩ ඉඳගෙන සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම වඩාත් දියුණු කර ගැනීම බලාපොරොත්තු වෙන් එහෙම බැලුවාම කිසිම දෙයක් මහා සංඝරත්නයේ පැත්තෙන් අඩු වෙලා නැහැ මේ ඇත්තන්ගේ පැත්තෙන් අඩු වෙලත් නැහැ අපි දෙපිරිසම අපේ යුතුයකම වගකීම මනාකොට ඉෂ්ට කරමින් ඉදිරි කාලයේත් කටයුතු කරලා ඒ සංඝෝපස්ථාන ආදී දේවල් ශක්ති පමණින් සොයා බලා කටයුතු කරලා විමසා බලා ඔයත්න්ට පුළුවන් මේ වස් කාලය තුල සැබෑම ශාන්තියක් සැබෑම සැනසීමක් සැබෑම පිනක් නිවන දක්වා නොගෙවෙන පිනක් ජීවිතයට එකතු කරගන්න ඉතින් අපි ආශිර්වාද කරනවා නැවත නැවතත් මේ අත්තන්ට ඒ වාසනාව ශක්තිය කායික මානසික සුවපත් භාවයේම සැලසේවා නිදහසේ මහා සංඝරත්නය වෙනුවෙන් උපස්ථාන කටයුතු සිද්ධ කරන්නත් ශක්තිය ධෛර්යය වීරිය මේ සියලු දෙනාටම සැලසේවා කොහොම වුණත් අවසානයේ අපේ ජීවිතයේ මේ ධම විනයත් සමගම ගත කර ගන්න ලැබුණොත් ඒක වාසනාවන්ත මරණයක් වෙනවා මෙතන ඉන්න සියලු දෙනාටම කරුණාවෙන් සිහි කරනවා ලෙඩ ඇඳක වේවා මහා මාර්ගයක වේවා විනයම් තැනක වේවා ඔය හුස්ම රැල්ල නිරුද්ධ වෙලා යන දවසට ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ගුණයේ හෝ සිත පවත්වන්න එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණේ හෝ සිත පවත්වන්න එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය විශේෂේ හෝ සිත පවත්වන්න කාම රූප අරූප කියන ධර්ම වලට තියෙන උපාදාන වලින් මිදී ගිය සිතක් පවත්වන්න උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හැම දුකින් නිදහස් වෙන්නම මේ මහා පින් පෙළහර මේ පරිස්කාර පූජා ඇතුළු සියල්ලම ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා ගරු කටයුතු රම්මුතු කළ ඒ ලොකු ස්වාමීන් වහන්සේටත් බෙබඳු මහර්ග පින්කමක් සිදු කරන්නට මුලපුරලා බොහෝ පිරිසකටේ පුණ්‍ය ප්‍රතිලාභය ලබා දීලා ඉතා පිළිවෙලකට ක්‍රමවත්ව අනුශාසනා කරලා සැබවින්ම මේ අත්තු සතුටු වෙන්න මේ වස් කාලයේ කටින පින්කම කටින පූජෝත්සවය කියන්නේ සැනකෙලියක් පෙරහරක් නෙමෙයි දැන් මේ කාරණේ මෙතෙන්දී ඒකාන්තයෙන් සිහි කළ දෙන්නට ඕන අද ගත්තොතින් අපේ රටේ කටින චීවර පූජා පැවැත්වෙනවා ඒ විවිධාකාර විසිතුරු ආකාරයෙන් සරසලා සැරසීම ප්‍රශ්නයක් නෙමෙයි විසිතුරු කිරීමත් ප්‍රශ්නයක් නෙමෙයි නමුත් ඒ සියලු දේවල් සමගම මගහැරි යන්නේ කටිනය පිළිබඳව තියෙන විනය විනය උල්ලංඝනය කරන ලද සංස්කෘතික අංගයන්ගෙන් ලැබෙන ඵලයක් නෑ එයත් හුදු කායික මානසික රසාස්වාදයට හේතු වෙන තවත් එක ක්‍රියාවක් විතරයි එනිසා තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිවන් දැකීම පිණිස පහසු මාවතක් ලෙස අනුදැන වදාළ කසාවත දරාගෙන කරනු ලබන පැවිද්ද වරදවා ගැනීම බිහිසුණු ඵල ලැබෙන්න හේතුවක් ඉතින් මේ කඨිනය කියන කාරණය පිළිබඳව අද අපේ රටේ ගත්තොතින් කටිනක් හන්දකේ චීවරක් හන්දකේ ඒ පිළිබඳව තියෙන විනය දන්න කෙනෙකුට විතරයි විනයානුකූලව කටින ආරාධනාවක් වස් ආරාධනාවක් සිද්ධ කරන්න පුළුවන්. එතනින් එහා කෙරෙන කටයුතු සිද්ධ කරන්නත් පුළුවන්. එහෙම පිරිසකටම පමණයි. නැත්තම් ඒක සිද්ධ කරන්න බෑ. මේ පින්වත් පිරිසට තියෙනවා ඒ මහා වාසනාව කුමක්ද? විනයානුකූලව මේ දේවල් සිද්ධ කර ගැනීමේ වාසනාව. නැත්තම් හුදු චාරිත්‍ර විධියක් ඉෂ්ට කිරීම වශයෙන් මේවා සිද්ධ කළා කියලා එහෙම ලොකු
පිනක් සිද්ධ වෙන්නේ නැහැ. සිත පහදින්නත් ඕනි, ශ්‍රද්ධාව තියෙන්නත් ඕනි, සති සමාධි තියෙන්නත් ඕනි, ඥාන සංප්‍රයුක්ත වෙන්නත් ඕන. ඥාන සංප්‍රයුක්ත වීම සඳහා ඒකාන්තයෙන් ඒ පිළිබඳව විනය, ගිහි පැවිදි සියලු දෙනාම දැනගන්නට ඕන. කඨිනය, කඨින චීවරය, වස්සික සාටක, ඒ පිළිබඳව විනය, මේ වගේ දිගපළල, මේව අදිෂ්ඨාන කළ යුතු කාලයන් ආදී වශයෙන් මේ පූජා කරපු කඨින වස්ත්‍රය පිළිබඳවත් ඉතා ගැඹුරින් පිළිපැදිය යුතු විනය ප්‍රතිපත්තියක් තියෙනවා. මේක හුදු වස්ත්‍රයක් නෙමෙයි, ගත්තේ ගමන් පොරවනවා කියන එකක් නෙමෙයි. මේ පිළිබඳව තියෙනවා ශික්ෂාපද කිහිපයක්ම. මේක දිගපළලක් තියෙනවා. ඉතින් ඒ නිසා වස්සික සාටකය කියන මේ චීවරය, මේ චීවර වස්ත්‍රය බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළ යුතු, වස් කාලයේදී අදිෂ්ඨාන කළ පරිභෝග කළ යුතු නව චීවරයේ නෙක චීවරයක් හැටියට අනුදැන වදාලා. ඉතින් එහෙම බලනකොට විනය නොදන්න කෙනෙකුට මේ වගේ පින්කමක් සිද්ධ කරන්න බෑ. ඉතින් ගරු කටයුතු අපේ රම්මුතුගල ලොකු ස්වාමීන් වහන්සේ ඒ විනය පිළිබඳව මනාව සැලකිලිමත් වෙමින් මේ පින්කම් කටයුතු මේ වෙනකොට සිද්ධ කළා, ඉදිරියේදී සිද්ධ කරනවා. ඒ කාරණයෙන් මේ පින්වත් පිරිසට මේ වස් කාලයේ ඥාන සංප්‍රයුක්ත වූ ත්‍රි හේතුක වූ අසංස්කාරික පරම ගම්භීර අනන්ත කල්ප ගණනකට ශාන්තියට හේතු වන කුසල් සිත් උපදවා ගන්න අවස්ථාව ලැබෙනවා. එක විශේෂ කාරණයක් මේ පින්කමේදී ඔයත්න්ට මතක් කළ දිය යුතු. ඉතින් ඒ නිසා කොතෙකුත් කඨින පූජා චීවර වස් ආරාධනා සිද්ධ වෙනවා. ඒ අතර මෙය විශේෂ වන්නේ අතිපූජනීය ඒ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම, ගුරුහරුකම් ලබාගෙන සිද්ධ කරන්න ලැබීම. එනිසා දැන් අපි මේ වෙලාවේ දිගට අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැම හදවතකටම අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණාම මිහිර දැනෙන වස් කාලයක් වේවා. භාග්‍යවතුන් වහන්සේකින් ලද මේ වාසනාවන්ත උරුමය තවත් බොහෝ කාලයකට සුරක්ෂිත කරන්න අපි හැම දෙනාටම වාසනාව ලැබේවා. මේ සෑම දෙයකින්ම බුදුසසුනේ ආයුෂ දවසකින් හෝ දික් වෙනවා. තවත් බොහෝ කල් අනාගතයේ මේ වගේම දේවල් සිද්ධ කරන පිරිසකට මේ හොඳ පූර්වාදර්ශයක්, පරමාදර්ශයක් වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අනන්ත ගුණයන්ගෙන් තුන් ලෝකයේ සුවඳවත් කළේ හැම හදවතකම කෙලෙස් දුගඳ දුරු කර දාලා ගුණධම් සුවඳින්නේ සියලු හදවත් පුරවාලමින් විමුක්ති සුවඳ ජීවිතයට ලබා දෙන්න. ඒ ශාන්තිය ලබා දීලා කෝටි ගණන් සත්වය දුකින් මුදවලා මේ සෑම විනය ක්‍රමයක්ම අනුදැන වදාරලා අද පවා මේ කසාවතේ භ්‍රමචරියාවේ සුවඳ ලෝකෙ මිනිසුන්ට දැනෙන්න සලස්වලා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩියා. පිරිනිවන් වැඩියේ නමුදු ඒ ශාරීරික ධාතුන් වහන්සේලා, පාරිභෝගික උද්දේශක ධාතුන් වහන්සේලා හදවතේ පැන නැගිච්ච අමල නිමල ශ්‍රී සද්ධර්මයේ ජීවමානව වැඩ සිටිනවා. අඩු වෙලා නැහැ. අපේ වායාමය, උත්සාහය, යෙදීම, උවමනාව වැඩි වුණොත්, දියුණු කරගත්තොත් මේ ජීවිතය තුළම මගඵල නිවනින් සැනසෙන්න වාසනාව පෑදෙනවාමයි. එනිසා හැම කෙනෙකුටම මැරෙන්න මොහොතකට හෝ කලින් ශාන්තමා නිවනින් සැනසෙන්නම මේ මහා පින් බලේ හේතු වේවා. අතිපූජනීය ඒ රම්මුතුගල ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තවත් බොහෝ කලක් මේ බුද්ධ ශාසනයේ මෙබඳු මහර්ග පින්කම් කටයුතු සිද්ධ කරගෙන සීලාදී ගුණ පිළිවෙත් ධර්ම අප්‍රමාදීව සම්පූර්ණ කරලා ඒ ස්වාමීන් වහන්සේට උතුම් ධර්මයෙන් සැනසෙන්නම වාසනාව ලැබේවා. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි කොට වදාළ, උපදම්පදා කොට වදාළ, ගුරුහරුකම් දෙවා වදාළ, මේ උත්තම ධර්මය උගන්වා වදාළ සියලූම මහා සංඝරත්නයටත් මේ පින්පෙත් ඒකාන්තයෙන් අයිති වේවා. ඒ වගේම මේ ලෝකයට බිහි කළේ ගුණයහපත් මෑණියන්ට, ඒ මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේටත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුභ දීර්ඝාය ශ්‍රී සම්පත්තිය සැලසේවා. ස්වාමීන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන මේ සියලු ඇත්තන්ට, මේ දායකත්තන්ටත් මේ පින් අපි අනුමෝදන් කළත් නොකළත් ඒකාන්තයෙන් ලැබෙනවා. ඔයත් ඔයත්තන්ගේ දෑතින් මේ ස්වාමීන් වහන්සේට දන් හැන්දක් හැමෝම වගේ පූජා කළ ඇති. ඉතින් එනිසා සතුටු වෙන්න ඒ ස්වාමීන් වහන්සේ ශාසනික මෙහෙවර මේ විදිහ උත්සාහකාරයෙන් සිද්ධ කරන්නේ ශ්‍රද්ධාවම හදවතේ තබාගෙන, සීල ගුණයම හදවතේ තබාගෙන, භ්‍රමචාරී සුවඳම ජීවිතයේ තබාගෙන, ඉතින් මේ ස්වාමීන් වහන්සේට පැතු උතුම් බෝධියකින් අමා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම මහා සංඝ රත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, දෙපා නමෙන්ද ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සියලු දෙනාම පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරලා දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරලා මේ උතුම් පින්කම සමාප්ත කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස,
नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स इतिपिसो भगवारहं सम्मा संबुद्धो विज्ञाचरण संपन्नो सुगतो लोकविदो अनुत्तरो पुरिस धम्म सारथि सत्ता देव मनुष्यान बुद्धो भगवते साक्खादो भगवता धम्मो संदिट्ठिको अकालिको एहि पस्सिको उपनयिको पच्चन्त वेदितम्बो विज्ञो येदि सुपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामेजपटिपन्नो भगवतो सावक संघो यदिदं चत्वारि पुरिस युगानि अड्ड पुरिस पुंगला एष भगवतो सावक संघो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलिकरणीयो अनुत्तरं गुञ्जाग्रतं लोकसादि एवं बुद्धं सरं दानं धम्म संघं च भिक्खवो भयं वा छम्भितत्तं वा लोमहं सोनेस्सते एतेन सच्च वञ्जेन पातु त्वं रतनद्वयं एतेन सच्च वञ्जेन पातु त्वं रतनद्वयं एतेन सच्च वञ्जेन पातु त्वं रतनद्वयं करणीयमत्तकुशलेन यं तं सङ्गं पदमभिशमिञ्च सङ्गो भुजो च सुजो च सुवजो चस्स मुदुवनतिमानि सङ्गोत्सगो च सुभरो च अम्बगिञ्जो च सल्लावगवन्दे सन्धिन्द्रियो च निपको च अप्पगम्भो कुलेषु अननुगिन्धो न च कुन्दं समाचरे किञ्चियेन विज्ञो परे उपवधेयो सुखिनो वा केमिनो हन्तु सम्भे सन्त भवन्तु सुखितन्त ये केचिपानुभूतन्ते तसा वा तावरा वा अनवशेषा दीघा वा ये महंता वा मध्यमा रसकानुकदूला दिट्ठा वा एव अन्दिण्ठा ये च दूरे वसन्ति अविदूरे भूता वा संभवे शिवा सम्भे सन्ता भवन्तु सुखितन्ता न परो पराङ्निगुम्भेत नातिमन्येत कन्धजिनङ्गञ्ज व्यारोशनापटिघसंज्ञा नान्यमन्यस्य दुङ्गमिच्छय्य मातायतानि अङ्बुन्द आयुषा एकपुन्द मनुरङ्गे एवम्पि सब्बभूतेषु मानसं भावये अपरिमाणं मित्तं च सम्बलोकस्मि मानसं भावये अपरिमाणं उद्धं अधो च तिर्यं च असंबाधं अवेरं असबन्धं तिट्ठं चरं निसिंनो आशयानो यावतं स विगतमिन्धो एतं सतिं अधिष्ठेय ब्रह्ममेतं विहारं निधमाहो दिट्ठिं च अनुपगम्यशीलवा दर्शनेन सम्पन्नो
कामेशु विनेयगेदा नहि जातु गम्भसेया पुनरेदेदे एतेन सच्च वञ्जन सत्यते होतु सम्बदा एतेन सच्च वञ्जन सत्यते होतु सम्बदा एतेन सच्च वञ्जन सत्यते होतु सम्बदा तन्हं करो महावीरो मेधं करो महायसो शरणं करो लोकहितो दीपं करो ज्योतिन्दरो कोण्डं नो जनपामोङ्गो मङ्गलो पुरिशासभो सुमनो सुमनो धीरो प्रेवतो रतिवर्धनो शोभितो गुणसम्पन्नो अनुमदंसि जनुन्दम कदुमो लोकपञ्जतो नारदो वरसारथि पदुमुन्दरो सद्दसारो सुमेधो अग्रपुङ्गलो सुजातो सब्बलोकङ्गो पियदस्सी नरासभो अत्तदस्सी कारुणिको धम्मदस्सी तमोनुदो सिद्धन्तो असमो लोके तिस्सो अरद संवरो भुस्सो वरद सम्बुन्दो विपस्सि च अनुपम सिखे सम्बहितो सद्धा विश्वभु सुखदायको ककुसन्धो सत्तवाहो को नागमनो रणञ्जयो कश्यपो सिरिसम्पन्नो गोतमो सख्यपुङ्गवो तेषां सच्चेन शीलेन कङ्क्तिमिद्धबलेन च तेऽपि त्वं अनुरग्धन्तु आरोग्येन सुखेन चाते भवतु सम्भमङ्गलं रग्धन्तु सम्भ देवता सम्भबुद्धानुभावेन सदा शुद्धि भवन्तु ते भवतु सम्भमङ्गला रग्धन्तु सम्भ देवता सम्भधम्मानुभावेन सदा शुद्धि भवन्तु ते भवतु सम्भमङ्गला रग्धन्तु सम्भ देवता सम्भसङ्गानुभावेन सदा शुद्धि भवन्तु ते नक्खत्तयग्भूताना पापाङ्गा निवारणा परितसानुभावेन अङ्गतु ते सम्बन्धवे देवो अस्तु कालेन सस्य सम्बन्धे होतु च भीतो भवतु लोको च राजा भवतु धर्मिको මෙතෙක් වේලා ඔබ අප හැම දෙනා විසින්ම ගොඩනගා ගන්නට යෙදෙන සකල විපුල කුසල ශක්තිය අනුභවයෙන් ශ්‍රීමත් සම්මා සම්බුද්ධ ශාසනය නිරුපාදෘතව නිරාකූලව නිර්මලව බොහෝ කාලයක් පවතිවා වැජබේවා බබලේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙබඳු ශ්‍රේෂ්ඨ පින්කම් සිද්ධ කරගන්නට වාසනාව උදාපත් වුණේ අපගේ අපවත් වී වදාළ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා නිසාමයි. එනිසා අපවත් වී වදාළ ඒ මාතර සිරි ඥානාරාම විධාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ එවැගේම අතිපූජනීය කඩවැත්තේ ශ්‍රී ජිනවංශා විධාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ අතිපූජනීය නාවෙනි අරිය ධම්මා විධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ අපවත් වූ සියලු ස්වාමින් වහන්සේලාට පැතූ පැතූ බෝධිවලින් අමා මා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ ආරණ්‍ය සේනාසනයේ බොහෝ කාලයක පටන් වැඩ සිටින්නා වූ දැන් වයෝ වෘද්ධ භාවයට පත් වූ ගුණ වෘද්ධ අපෝ වෘද්ධේ පූජනීය ජර්මනියේ ලොකු ස්වාමින් වහන්සේටත් ඒ වගේම බෙලිහුල්ලේ ආරණ්‍ය සේනාසනයේ ලොකු ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන
ඒ ගම්පලාතේ තමන් වහන්සේගේ මෑණියන්ට උපකාර කරමින් වැඩ සිට අපගේ ආරාධනාව පිළිගෙන ඒ පදවියේ සිට වැඩම කොට වදාළ ගල්පියුමේ ලොකු ස්වාමින් වහන්සේටත් රාද ස්වාමින් වහන්සේට ජිනානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සර්වබ්‍රහ්මචාරී සියලු ස්වාමින් වහන්සේලාටත් එවගේම ලෝකේ සිටිනා වූ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ කුසලානුභාවයේ අනුමෝදනාවෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ අභිවර්ධනේ වේවා විංශත් සතවර්ෂාදී කාල දීර්ඝාෂ ලැබේවා මේ ශාසනික අභිමතාර්ථයන් නිසහෙද්ධ කරගෙන පැතු බෝධියෙන් අමාමා නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරමු එවැගේම ලෝක ශාසන සංරක්ෂක සියලු දිව්‍ය සමූහයාත් සාදරයෙන් සමාදරයෙන් මේ කුසල් අනුමෝදන් වෙත්වා බුදුහසුනට ශ්‍රී ලංකා ද්වීපයට මේ පූජනීය ස්ථානයට මහා සංඝරුවන්ට මේ හැම දිනාට දැහැම දේව ආරක්ෂාව සලසා දෙත්වා ධර්ම මාර්ග ශක්තිමත් ගමන් කිරීම පිණිස දෙවියන්ගේ උපකාර ලැබේවා දෙවියෝ තමා මහ නිමනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු නමින් අභහා ප්‍රාත පින් බලාපොරොත්තුෙන් සින්න සියලු මිය පල්ලෝගේ පින්වතුන්ටත් පින් බලාපොරොත්තුෙන් සින්න සියලු අමනුෂ්‍ය පින්වතුන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා දක සතුටු වෙත්වා නොලබෝ සප ලබත්වා ලබෝ සප වර්ධනය කර ගනිත්වා ප්‍රඥාව දියුණු කරගෙන මා මහ නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට සත්වයින්ට පින් දෙන්න හිතයතමදහසියලු සත්වයෝ සමකල්ලි වෛරණමෙත්වා තරහනමෙත්වා නිදුක්කෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා නිවනින් සැනසෙත්වා කියල ප්‍රාර්ථනා කරන අතර මේ පරිස්කාරාදිය පූජා කරන්ට යෙදුනා වූ පින්වත් සෑම දෙනාටත් අද මේ සහසම්බන්ධුණු සහභාගුණු පින්වත් සෑම දෙනාටත් එවැගේම මේ ස්ථානයේ හිල දාන දහවල් දාන ගිලම්පසාදී පිරිනමන හැම දෙනාටත් දානදායකාරක සංවිධායක උපස්ථායක එවැගේම කැපකරුවාදී පින්වත් සෑම දෙනාටත් අද මේ සහසම්බන්ධුණු සහභාගුණු සාදුකියා සිත් පහදවාගත් සැමටත් මේ කුසල කාකාරව පිහිටීමෙන් මෙලවා යුවන්න සැප බල ප්‍රඥා ධර්ම දියුණු වේවා කරන කියන ධාර්මික කටයුතු සකල සම්‍යක් ප්‍රාර්ථනා ශහිද්ද වේවා එවැගේම මේ බුද්ධ ශාසනයේ පිහිට කරගෙන ශීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දිනු කර ගන්න කායික මානසික සුව සහනය උදාපත් වේවා මේ බුදුහසුන පිහිට කරන අප්‍රමාදීව කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේ ලබමින් පාප මිත්‍ර විපත්තියක් සිහිනකින්වත් නොමවී මිච්ඡා දිට්ඨික නොවේ සම්මා දිට්ඨිය දිනු තිවුණු භාවයට පත් කරගෙන දස කුසල් දස පාරමී දස පුණ්‍ය ක්‍රියා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දිනු භාවයට පත් කරගෙන වඩාගෙන වහ වහා මේ භයානක සංසාර දුක්ඛයෙන් අතමිදී අමා මහ නිවනින් උත්තම සැනසෙල්ල පිණිස මේ කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පද්ද සිද්ධිය. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදා සම්මේ භූතා නුමෝදන්තු සබ්බ සම්පද්ද සිද්ධිය. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදා සම්මේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පද්ද සිද්ධිය. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පද්දය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පද්දය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පද්දය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවග්ගාවං හෝතු සම්බ දුක්ඛ පමුඤ්ඤතෝ මේ කුසලය.
මාහට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයාකතා අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතා අච්ඡයං කමමේ ධම්ම සම්දෙට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතා අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුන්තර සාදු 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 මහා සංඝරත්නය වෙනුවෙන් මේ පින්වත් සෑම දෙනාට ආශිර්වාද පවත්වනවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලා ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාදේ සමිජ්ජතු සුපත්තේවා